අප ජීවත් වෙන වර්තමාන ලෝකයේ විවිධ ආගම් සහ ඇදහිලි පදනම් කරගෙනමින් නිර්මාණය වූ ස්ථානයකි. එසේම විවිධ රටවල් සමග සසඳා බැලීමේදී ඒ ඒ රටවල් වලට ආවෙනක වූ විවිධ උත්සව රාශියක් දැක බලා ගන්න පුළුවන්. එසේම ඒවා ශ්‍රී ලංකාවෙන් දකුණු ආසියාතික රටවල් වල ජීවත් වෙන අපහට නම් සිතා ගැනීමට පවා අසීරු විශ්මය ජනක සිදුවීම් වෙනවා. ඉතින් අද වීඩියෝ එකෙන් කතා කරන්න හදන්නේ මෙලොව තියෙනවා කියා සිතා ගන්නවත් බැරි ඉතා අසීරු පුදුමාකාර උත්සවයන් කීපයක් පිළිබඳවයි. ඉතින් වීඩියෝ එක අවසන් වෙනකන් නරඹලා මාව සබ්ස්ක්‍රයිබ් කරන්න. වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් අනිත් අයට බලන්න ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. අපි වීඩියෝ එකට යමු. අංක 1 මලවුන් සමග නැටීමේ උත්සවය. මුලින්ම මෙම උත්සවය පිළිබඳව කතා බහට ලක්වන්නේ 2016 වර්ෂයේදී එළිදැක් වූ කොකෝ නම් චිත්‍රපටය මගිනි. එනම් එම චිත්‍රපටයට නිර්මාණයට පාදක කරගෙන ඇත්තේ මලවුන්ගේ උත්සවයයි. මෙහි ආරම්භය ඇස්ට්‍රික් රාජධානිය දක්වා දිව යන අතර මෙක්සිකානු ජාතිකයන් නම් පවසන්නේ මළගිය පුද්ගලයන් වෙනුවෙන් හොටු පෙරාගෙන අඬන එක නම් ඒ අයට කරනු ලබන අපහාසයක් බවයි. ඔවුන් නම් පවසන්නේ මේ වගේ දිනයක පුළුවන් තරම් සතුටින් කාලය ගත කිරීම සහ ඔවුන් ජීවත්ව සිටිය කාලෙදී ඔවුන් ආසා කරපු ආහාර විශාල වශයෙන් ගෙන ඒම මියගිය පුද්ගලයන්ට යහපතක් ඉටුවන බවයි. අංක 2 චොකලට් ස්නානය කිරීමේ උත්සවය. ඔබත් ඕනෑ තරම් ඔබගේ පෙම්වතියට හෝ පෙම්වතාට චොකලට් ගෙනත් දීලා ඇති. ඇත්තරම ඔබ දන්නවද චොකලට් එකක් ඔබගේ පෙම්වතියට ගෙනවිත් දෙන එකේ විද්‍යාත්මක හේතු තියෙන බව. චොකලට් වල ඇති කොකෝවා පිටිමගින් අපගේ හැඟීම් උත්තේජනය කිරීමේ හැකියාව තියෙනවා. විශේෂයෙන්ම තරුණියක් චොකලට් අනුභව කිරීම මගින් ඔවුන්ගේ ලිංගික හැඟීම් උද්දීපනය වෙන බැවින් අනිකා කෙරේ ආකර්ෂණයක් ඇති කරවනවා. දැන් ඔබ හිතනවා ඇති චොකලට් එකක් දීපු පමණින් හැමෝම යාළු වුණා නම් මේ වෙනකොටත් අන්තපුරයක් දාගන්න පුළුවන් කියලා. නැහැ, ඒත් එහෙම නෙමෙයි. චොකලට් එකක් කන අවස්ථාවේ පමණක් ඇතිවන සියුම් ආසාවක් පමණයි. ඉතින් මෙම හේතුව පදනම් කරගනිමින් ඇමරිකාවැනි රටවල්වල නව යුවලක් විවාහ වී පළමු රාත්‍රියේදී චොකලට් පුරවන ලද බේසමක වැතිරි මුළු ශරීරයේම චොකලට් තවරා ගන්නවා. එසේම මෙම ක්‍රියාව සිදු කරනු ලබන්නේ සියලුම ඇඳුම් ගලවන් නිරුවත් වීමෙන් පසුවයි. අංක 3 ඉන්දියාවේ වාසනාව උදෙසා දරුවන් විසිකිරීම. ඉන්දියාවේ වාසනාව උදෙසා දරුවන් විසිකිරීමේ මෙම චාරිත්‍රය බොහෝ දුරට අනුගමනය කරන්නේ කර්ණාටකයේ. මෙම උත්සවය සඳහා අලුත් උපන් බිලිඳුන් අඩි 50ක් කුස ශ්‍රී ශාන්තේශ්වර දේවාලයේ ඉහළ මහලේ සිට පහළට විසිකරනවා. දැන් ඔබ පුදුමයට පත්වෙනවා ඇති දරුවන් විසිකරනවා කියපු ගම. ඇත්තටම එය පුදුම වීමට කරුණක් නම් නොවේ. මොකද මෙම චාරිත්‍රය කිරීමට පෙර ඔවුන්ගේ පවුලේ අය විසින් සන්තේශ්වර දේවාලයේ පහළ මාලයේ සිට මෙම විසිකරන දරුවා අල්ලා ගැනීමට සුදු රෙදිකඩක් අල්ලාගෙන සිටිනවා. ඉතින් මෙම දරුවා විසිකිරීම සිදු කරන්නේ මේ සුදු රෙදිකඩට වැටෙනසේ තමයි. මෙම චාරිත්‍රය අවුරුදු 500ක අතීතයක් තිස්සේ පැවතෙන අතර මෙම චාරිත්‍රය සඳහා බහුලව යොදාගන්නේ මේ සන්තේශ්වර දේවාලයෙන් ආශිර්වාද ලබාගත් පවුල්වල අලුතු උපන් දරුවන්ය. මෙම ක්‍රියාවෙන් දරුවන්ට වාසනාව ගෙන දෙනු ඇතැයි මොවුන් තරයේ විශ්වාස කරනවා. අංක 4 ලාටොමැටෝ උත්සවය. ලාටොමැටෝ යනු මධ්‍යදරණී මුහුදේ සිට කිලෝමීටර් 30ක් නැගෙනහිර දෙසින් පිහිටා ඇති බුවාල් නම් නගරයේ පවත්වන ලබන උත්සවයකි. මෙම උත්සවය ආරම්භ වෙලා තියෙන්නේ 1945 අගෝස්තු මස බදාදා දිනකය. මේ සඳහා සහභාගි වන්නම් තක්කාලි විසිකරමින් එකිනෙකාට ප්‍රහාර එල්ල කිරීමක් සිදු කරනු ලබනවා. හුදෙක් විනෝදාස්වාදය සඳහාම පමණක් සිදු කරනු ලබන මෙම උත්සවය සෑම වසරකම අගෝස්තු මස බදාදා දින පැවැත්වීම සිදු කරයි. දිනක් එරට පැවතුණු ලබන බිග්ගෙට් නම් උත්සවය සඳහා විශාල තරුණ තරුණියන් රැසක් එකතු වෙලා සිටියා. එහි සිටි එක් තරුණයන් කිහිප දෙනෙකු මොවුන් අනුභව කරමින් සිටි ඇපල් ගෙඩියකින් අසල සිටි තරුණියකට දමා ගසා තියෙනවා. ඉතින් මින් කෝපයට පත් වූ තරුණිය ඇයගේ යේලියස් සමග මොවුන්ටද දමා ගසා තියෙනවා. ඇය එසේ කරලා තියෙන්නේ ඇයගේ මල්ලේ තිබුණු තක්කාලි ගෙඩියකින්.
කෙසේ වෙතත් මේ ගැටලුව විශාල වශයෙන් වර්ධනය වූ අතර අහල පහල සිටි කිසිවෙකුට මේ ගැටුම සමතයකට පත් කරන්න නම් පුළුවන් වුණේ නෑ. අවට සිටි වෙළෙන්දන්ට කර කියා ගැනීමට දෙයක් නැතුව ඔවුන්ද ඔවුන් විකුණන්න ගෙනා තිබූ තක්කාලි වලින් මොවුන් දෙපළටම පහර දීලා තියෙනවා. ඉතින් මේ ගැටුම විශාල වශයෙන් ඒ දිනවල සමාජ මාධ්‍යවල කතාබහට ලක් වූ අතර සෑම වර්ෂයක් පාසා මේ හේතුව මුල් කරගෙන තක්කාලි වලින් ගහගන්නා උත්සවයක් පවත්වලා තියෙනවා. අංක 5. ස්කොට්ලන්තයේ මනාලිය කළු කිරීම. විවාහ වීම කියන්නේ ඉතා සුන්දර ආසාවක් කිව්වොත් මම නිවැරදි. විවාහ වීමට පෙර දිනේ සිටම ඒ සුවය අපි විඳත් ස්කොට්ලන්ත මනාලියන්ට නම් ඒ එතරම් සතුටුදායක දිනයක් නම් වෙන්නේ නැහැ. මොකද ස්කොට්ලන්ත වැසියන් විසින් ඔවුන්ගේ චාරිත්‍රයක් විදිහට මනාලිය කළු කිරීම සිදු කරනවා. මේ ස්කොට්ලන්තය හා උතුරු අයර්ලන්තයේ ග්‍රාමීය ප්‍රදේශවල විවාහ වීමට පෙර දින හෝ සති කිහිපයක් තුළ සිදු කරන ලද සාම්ප්‍රදායික විවාහ චාරිත්‍රයකි. මෙම කළු කිරීමේ චාරිත්‍රය සඳහා විවාහ යුවළගේ පවුලේ අය සහ මිතුරන් එක්ව මොවුන් අල්ලාගෙන පිළිකුල් සහගත ලෙස අප්‍රසන්න ද්‍රව්‍ය වලින් නෑවීමක් සිදු කරයි. ඉතින් මේ සඳහා පියා අටු සුවඳති සෝස්, කුණු බිත්තර, නරක් වූ ආහාර, කරපිංචා, බූට් පොලිෂ්, පැණි, තාර, සබන්, පිටි, කොකෝවා කුඩු, කළු සහ අඹරන ලද ඕනෑම ද්‍රව්‍යයක් මේ සඳහා භාවිතයට ගන්න පුළුවන්. ඉතින් මෙම නෑවීමෙන් පසු ඔවුන් දෙපළව මුළු නගරයේ පුරාම වාහනයක දමාගෙන සංචාරයටද රැගෙන යනවා. ඉතින් මේ පිළිකුල් සහගත චාරිත්‍රය කිරීමට හේතුව වෙන්නේ විවාහයෙන් පසු ඔවුන්ගේ ජීවිතයට එන දුක්ඛම් කටුළු වලට නොබිය මුහුණ දීමට පුරුදු කිරීමක්. ඉතින් මෙවැනි චාරිත්‍රයක් ඔබට සිදු කරන්න වුණොත් ඔබ කුමක් කරයිද කියලා පහලින් කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා. අංක 6. මැරුණු අයගේ අලු අනුභව කිරීමේ චාරිත්‍රය. ඇසූපමණින් ඉතා අප්‍රසන්න චාරිත්‍රයක් වුණත් ජනෝමාම් ගෝත්‍රයට නම් එය සාම්ප්‍රදායික චාරිත්‍රයකි. යනෝමාම් ගෝත්‍රය කියන්නේ ආදිවාසීන් 35,000ක් පමණ වූ කණ්ඩායමකි. ඔවුන් ජීවත් වෙන්නේ වෙනසිවිලාව හා බ්‍රසීලය අතර මායිමේ පිහිටා ඇති ඇමසන් වැසි වනාන්තරයේය. මරණය ස්වභාවිකව සිදු නොවන බව ඔවුන්ගේ විශ්වාසය වෙන අතර ඔවුන් විශ්වාස කරන්නේ ඔවුන්ගේ සම්ප්‍රදායික චාරිත්‍රය නිසි ලෙස ඉටු නොකොරොත් මියගිය අයගේ ආත්මය ආත්ම ලෝකයට ළඟා නොවන බවයි. ඉතින් ඒ නිසාවෙන්ම මෙම ගෝත්‍රය විසින් මියගිය අයගේ ශරීරය දින 30ත් 40ත් අතර කාලය ඔවුන්ගේ ශරීරය වනාන්තරයේ යම් ස්ථානයක කොළවලින් ආවරණය කර තියෙනවා. එම දින කාල සීමාව ඉවරුණු පසු එම ශරීරය ආදාහනය කර එම අලු රැගෙන විත් සුප් එකක් සාදා පානය කිරීම සිදු කරනවා. එම සුප් එක සෑදීමට මියගිය අයගේ අලු සහ ඉදුණු කෙසෙල් ගෙඩි සමග මිශ්‍ර කරමින් තමයි මෙම සුප් එක සාදා තියෙන්නේ. එම සෑදූ සුප් එක මුළු ගෝත්‍රයේම පානය කරන අතර ඒ තරමක් අප්‍රියජනක සම්ප්‍රදායක් වුණත් එමගින් මියගිය අයගේ ආත්මය ආත්ම ලෝකයට ළඟාවන බව ඔවුන්ගේ විශ්වාසය වෙනවා. අංක 7. මිහිදන් කර පුද්ගලයන් නැවත ගොඩගැනීමේ උත්සවය. මැඩගස්කරයේ එක් විශේෂ ගෝත්‍රයක් විසින් සම්වරණු ලබන මෙම උත්සවය ජීවත් වෙන මැරුණු හැමෝටම විනෝදාස්වාදය සපයනු ලබන උත්සවයකි. මෙයින් සිදුවෙන්නේ මියගිය පුද්ගලයාව කරමතර රැගෙන මිනී වල වටේ නර්තනයේ යෙදෙමින් උත්සාහගෙන යාමයි. මෙය පැවැත්වීමට නිශ්චිත දිනයක් නොමැති අතර එම ගෝත්‍රිකයන් සුගතිය සහ දුගතිය එසේ නොමැතිනම් අපාය සහ දිව්‍ය ලෝකය පිළිබඳව කිසිදු විශ්වාසයක් දරන්නේ නැහැ. එසේම වෙනත් භවයක ඉපදෙනවා බව පිළිගන්නේද මෙම මලකඳෙහි අස්ති කොටස් සම්පූර්ණයෙන්ම දිරාපත් වූ පසුවයි. අංක 8. තරුණියන් අලෙවි කරනු ලබන පොළ. පොලේ යනා වගේ ගිහින් Taman කැමති මනාලියක් සල්ලි දීලා අරගෙන එන්න තිබුණොත් ඔබට මොන වගේ හැඟීමක් දැනේද? නව යෝන් වියට පැමිණි තරුණියන් මුදලට අලෙවි කරනු ලබන පොලක් බල්ගේරියාවේ පවත්වනු ලබනවා. සෑම වසර 4කට වරක් පවත්වන ලබන මෙම පොළ එරට ජනතාව අතර නොව මුළු ලොව පුරාම ජනප්‍රියතාවයට පත් වෙලා හමාරයි. කෙසේ හෝ නව යෝන්වියට පැමිණීමත් සමග තම දෙමව්පියන් විසින් මෙම පොළට තම දියණිය කැඳවාගෙන එන අතර එනම් අනාගත සහකරුවා හට මුදලට සිය කැමැත්තෙන් දියණිය ලබා දීමයි. ඉතින් මේ සඳහා විශාල වශයෙන් පිරිමි පුද්ගලයන් පැමිණෙන අතර තම සිත්ගන්නා තරුණිය මුදල් දී මිලදී ගන්නවා. එෙහිදී තම දියණියව ගැනුම්කරුවන් හට විකුණුම් කරනු ලබනවා. මෙම උත්සවය ආරම්භ කිරීම සඳහා පුරාණ ඉතිහාසයක් පාදක වන අතර අධික දරිද්‍රතාවය හේතුවෙන් තම දියණියට ස්වාමි පුරුෂයෙක් සොයා ගැනීමේ ගැටලුවක් එම ප්‍රදේශවාසීන්ට ඇති වෙලා තියෙනවා.
ඉතින් මම මුලදි කිව්වා වගේම ලාංකිකයන් වෙන අපහට නම් මෙවැනි උත්සවයන් සිතා ගැනීමට පවා අසීරු විශ්මයජනක සිදුවීම් වෙනවා. ඉතින් මේ අතරින් ඔබ වඩාත් විශ්මයදන වෙන උත්සවය කුමක්ද කියලා පහලින් කමෙන්ට් එකක් දාන්න. ඉතින් මේ වගේ තවත් වටිනා වීඩියෝකින් ඔබ හමුවට එනතුරු ඔබ සැමට සුබ දවසක්.